23 ගාන. පොඩ්ඩ අත උස්සන්න මීට කලින් 23 සමීකරණය හදපු අය. එක්කෙනයි. ෆස්ට් ටයිම් නේද මේක දැක්කේ දැන්? ආ කරා. Mal, api tama langka wisoro mona paper keran ne, mereka urut kerlat ne, keran net ne. Mala enterprises cable suami via para konater saran shagata mole tata prakashe di latihan awa, akruti di latihan awa, ma bagi yang hadan awa, hari gahagan yang mutak gal. Winadi visi hata kwedi yogurt. සමහරුන්ට හිනා යනවා මේ ගාන හදද්දී. ඒ තරම් ලේසිය. ආකෘතිර ගොඩක් වෙලාව ගන්නෑ. මේකෙන් ගහලා දාන්න. ගණු දෙනු අංක. ශේෂේ ගණු දෙනු අංකය. වත්කම් තියනවා පුතා හතරක් වත්කම් හතරයි ඊට පස්සේ වත්කම් හතරයි දීපල පිරියත් උපකරණ දීපල පිරියත් උපකරණ ඊට පස්සේ තොගය වෙළඳ ලැබිය යුතු සහ වෙනත් ලැබිය යුතුද බලන්න වෙළඳ ලැබිය යුතු සහ වෙනත් ලැබිය යුතුද වෙළඳ ලැබිය යුතු සහ වෙනත් ලැබිය යුතුද මුදල් මුදල් ඊට පස්සේ වගකීම් වගකීම් දෙකක් තියෙනවා බැංකු ණයයි වෙළඳ ගෙවි යුතු සහ වෙනත් ගෙවි යුතු දෙ වෙළඳ ගෙවි යුතු සහ වෙනත් ගෙවි යුතු හිමිකම ඔන හිමිකම කියලා තීරුවක් අරන් තියෙනවා Hari. Sesa dagamu thak gala. Wegen hadanna putha. Board ekak diha nobalana taramata hondai. Neida? Board ekak diha balanna nathuwa hadanna. Horingwat balanna epa. Ona tiyena sesa. Me sesayan arambaka sesayan. Deepala piriyath upakarana dharana watinakama 3000යි. තොගේ 250යි විලඳ ලැබිය යුතු සහ වෙනත් ලැබිය යුතු දෑ 400ක් තියෙනවා මුදල් 40යි බැංකු ණය 800යි විලඳ ගෙවිය යුතු සහ වෙනත් ගෙවිය යුතු දෑ 60යි හිමිකම සහ මුළු වගකීම් හිමිකම 2830යි ගනුදෙනු අංක 1 අයිතිකරු විසින් ලක්ෂ 7ක් වටින ඉඩමක් සහ 200ක මුදල් ගේනවා. එහෙනම් ලක්ෂ 7කින් DPU වැඩි වෙනවා. මුදල් 200කින් වැඩි වෙනවා. ඔක්කොම 900කින් හිමිකම වැඩි වෙනවා. හරි. සමහරු දාලත් ඉවරයි ඈ නියමයි. 2 ලයිස්තුගත මිල 1350ක් වූ භාණ්ඩ ණයට මිල දී ගන්නවා ලයිස්තුගත මිලෙන් වෙළඳ වට්ටම වෙළඳ වට්ටම් 50000ක් තියෙනවා වෙළඳ වට්ටම් ගිනුම් ගත කරන්නේ නැහැ පුතේ 1350න් 50ක් ගන්නවාම 1300යි එහෙනම් 1300ක තොගයක් ගන්නවා මේ ගන්නේ ණයට එහෙනම් වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වෙනවා 1350න් වෙළඳ වට්ටම අඩු කරලා තමයි තොගයට ගන්නේ 50 අපි දානවද වෙළඳ වට්ටම් ගිනුම් ගත කරනවද නැහැ
ආදායමක් හෝ වියදමක් නෙමේ. පිරිවැය 800ක් වූ භාණ්ඩ 1400කට ණයට වික්කා. පිරිවැය 800ක් වූ භාණ්ඩ 1400කට ණයට වික්කා. එහෙනම් 800ක් තොගේ අඩු වුණා, වෙළඳ ලැබිය යුතු දේ 1400ක් වැඩි වුණා. එතන ප්‍රොෆිට් එක 600යි. හිමිකම වැඩි වුණා 600කින්. වේගෙන් කරන්න වේගෙන්. පිරිවැය 500ක් වූ ලීබඩුව ව්‍යාපාරයේ භාවිතය සඳහා මිලදී ගන්නා ලදී. එදිනම ලක්ෂ දෙකක් මේ සඳහා ගෙවූ අතර ඉතිරිය 2023 මැයි මාසයේදී ගෙවිය යුතුයි. පිරිවැය 500ක් වූ ලීබඩු උපකරණ ගන්නවා, මේවා ගද්දී එදිනම සල්ලි ගෙවනවා ලක්ෂ දෙකක්. එනම් 500කින් දීපල පිරියත වැඩි වෙනවා, ලක්ෂ දෙකක් සල්ලි ගෙවුවනේ. එනම් මුදල් අඩු වෙනවා ලක්ෂ දෙකක්. තව කීයක් ගෙවන්න ඕනේද? 300ක් ගෙවන්න ඕනේ. ඒක මොන මාසෙද ගෙවන්න ඕනේ? ඊළඟ මාසේ. ඒ නිසා මේ වෙළඳ ගෙවිය යුතු දෑ සහ වෙනත් ගෙවිය යුතු දෑ කියලා තීරුවක් තියෙනවා නේද? ආන්න ඒකට තමයි වැඩි වෙන්නේ ගෙවිය යුතු ණය ටික. බැංකු ණය එහෙම නෙමෙයි. මොකද ඊළඟ මාසේ ගෙවනවා ජංගම වගකීමක්. වෙළඳ ගෙවිය යුතු සහ වෙනත් ගෙවිය යුතු දෑ. එතන වෙළඳ ගෙවිය යුතු කියන්නේ ණය හිමියෝ. ඊට අමතරව වෙනත් ගෙවිය යුතු දෑත් එතන නියෝජනය වෙනවා. පස්වෙනි එක මාසය තුලදී මිලදීගත් 20,000ක භාණ්ඩ සැපයුම් කරු වෙත ආපහු යවනවා. එහෙනම් තොගය 20කින් අඩු වෙනවා, ගද්දි තොගේ වැඩි වෙනවා, ණය හිමියා වැඩි වෙනවා. ආපහු යවද්දි තොගේ අඩු වෙනවා, ණය හිමියා අඩු වෙනවා. හය මාසය තුලදී 50,000කට විකුණු භාණ්ඩ ණයගැතියන් විසින් ආපසු එවන ලදී. මෙම භාණ්ඩවල පිරිවැය 30,000යි. පුතේ විකුණද්දි දාන සටහනේ රිවර්ස් එක. විකුණද්දි තොගය ණයගැතියෝ හිමිකමට වන බලපෑම බලන්නකො. මෙතන කියන්නේ 50,000කට විකුණලා තියෙනවා. එහෙනම් ණයට විකුණපුවානේ ආපහු එවන්නේ. ණයගැතියෝ 50කින් වැඩි වෙනවා. 30,000ක් පිරිවැය වූ තොග 50,000කට විකුණලා තියෙන එතන ප්‍රොෆිට් එක 20යි. දැන් ඕක ආපහු එවද්දී මේකේ රිවර්ස් එක. මේකේ රිවර්ස් එක. විකුණද්දි තොගේ අඩු වෙනවා, ආපහු එවද්දී ඒ තොගේ ගබඩාවට එනවනේ. එහෙනම් තොගේ වැඩි වෙනවා. මතක තියාගන්න ඕනේ ආපසු එවන්නේ කොහොම විකුණපුවා විතරද? ණයට විකුණපුවානේ. රයිට්. එහෙනම් විකුණද්දි ණය ගැතියෝ වැඩි වෙනවා, ආපහු එවද්දි පුතේ ණය ගැතිය අඩු වෙනවා. විකුණද්දි ලාභයි, ආපහු එවද්දි ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙනවා. හය. එහෙනම් දාමු. 30කින් තොග වැඩි වෙනවා. මතක තියාගන්න ආපහු එවන්නේ ණයට විකුණපුවා. ආපහු එවීමේ සටහන කොහොමද මතක් කරගන්නේ? ණයට විකුණද්දි දාපු සටහනේ රිවර්ස් එක. අනිත් පැත්ත. රිවර්ස් එක. හරි. එහෙනම් 30කින් තොගේ වැඩි වෙනවා, ණය ගැති අඩු වෙනවා 50කින්. වෙළඳ ලැබිය යුතු දෑ. ලාභය අඩු වෙනවා 20කින්. 7. බැංකු ණය සඳහා 70,000ක මාසික වාරිකයක් ගෙවනවා. එහෙනම් 70,000කින් ලාච්චුවේ සල්ලි අඩු වෙනවා. හැබැයි ඒ 70 ගෙවද්දි මෙම වාරිකය තුල 15,000ක පොලී තියෙනවා. පොලී කියන්නේ වියදමක්නේ. අපි ගණන් ගොඩක් හැදුවනේ. හරි. එහෙනම් ওই බැංකු ණය වාරිකයේ හැදෙන්නේ කොටස් දෙකකින්. බැංකු ණය වාරික එකක් තමා පුතේ ණය කොටස, අනිත් එක පොලිය. හරි. ණය කොටස සහ පොලිය. මෙතන 70,000ක වාරිකයක් ගෙවනවා. එහෙනම් ලාච්චුවේ සල්ලි 70,000ක් අඩු වෙනවා. හැබැයි ඕක ඇතුලේ 15,000ක් පොලීලු. පොලී කියන්නේ වියදම, හිමිකමින් අඩු වෙන්න ඕනේ. ණය ගෙවීම තියෙනවා. එහෙනම් 55ක්. සෝරි. 10ෙන් 5යි. 6ක 5 හරි. 55ක්. 55කින් තමයි බැංකු ණය අඩු වෙන්න ඕනේ. 8. ධාරණ වටිනාකම 900ක් වූ ඉඩමක් අත්පිට මුදලට 1600ට විකුණනා. එහෙනම් 900කින් දීපල පිරියත අඩු වෙනවා. ඉඩම් තියෙන එතනනේ. ඒක විකුණන්නේ 1600ට. එහෙනම් ලාච්චුවට සල්ලි එනවා 1600යි. එතන ලාභය පුතා
Hari ini ting sama agam gan ting, ini hari pahala nih, pakai bagai kita dulu hari na, sama agam gan. Siapa dahai ke waktunya kelabu di mempasu laksan nama ya kewilandnya aja tiangin lebuna, enam putih api dan nama, naiknya tiangin, dun waktunya kaduna hamatama ladamu dalem nih. Ini ladamu dalem tama we di lati ini laksan nama ya, ti api dan nih naiknya tiang, mata kedek heladun na. Oya wagem ganak, naiketi agen dunwatm aduna ham tama ladamudalenne. Naiketi a danne neh, dunwatm a danne neh, namut ladamudale namu siyai. Apitte mat, apik hela dunna meke di, naiketi a siyai nam, siyat dahayek dunwatm a kaduna ham, siyat anuwaket a samane menawa ladamudale. Naiketi a siyat siyai kela hidut, siyat dahayek dunwatm a kaduna ham, siyat anuwai. Ladamu dale, ina siyata anuwa kiyanne nama siya inam siya kiyanne kochcharada anuwa kiyanne nama siya kata samana venuwa nam siya kiyanne kochcharada naya gatiya kiyada dahai ne naya gatiya dahai enang etana ugen siyata dahayak adu vela tamai salli hambela thi name Hari, on ceri speed degi hadan nur deng, beri keragam. Damu api, enang, nama siya kape lachut salli ham bino, mudal ham bino nama siyak, naigetia nai nidahas bino dahaki, dunwatam viyadam siyai himikaming adukara. Dahai, piriwe laksa pahaku ban api itu mudah tergatta. Enak laksa pahaking, mea wedi wenawa. Mudah ladu endone laksa pahaking api itu gadis lachwe salli adu wenawa. Api itu ganwa kianne salli diila ganwa kiane kene salli adu wenawa, toge wedi wenawa. Ikolah, ganu dulu pahal waktu ya, nih. Ikolah. Piriwe laksh hayakuband, aitikaru visin paudgalik bawi thete ganuwa. Ina laksh hayekin toge aduennu nih. Ewa ganili puda, himikham aduennu nih hayasi yekin. Toge ganili keradhi toge aduennu, himikham aduennu. Me, mangga ayeka krul keran nih. Make mau makalah gan nggak ulah nenek itu, ready beri nih tenden nggak? Walat makan apa tuh? Malah nuh hoga lagi pixel nanti. Hari ini board dekik walaupun perwujudan waktu yang hari ini mesti anna. Marta ganu dino hatrai dana nanti. Mangai ku dimma ganna. Belawa peradini. Laban sathiye paper number 6 liyenawa ranking paper ekak aniwaryen enna thundene thorano aave naththam ithin karanna deyak ne pina ne kiyala ekak hita gan paper samahara oi culture ekak wenas karannawa lamai paper yat thiye denne ne man kalin kiyala ready karawana genna gan ne ready vela en paadan karala en
මේ පාර පළවෙනියට බොහෝ විට ජපුර කැම්පස් එකේ ටී-ෂර්ට් එකක් හම්බේ. පළවෙනියට ඉතින් ජපුරම යන්න ඕනේ. නැත්තම් අඳින්නේ අරන් ගිහිල්ලා. හරි ප්‍රශ්න අංක 12. 12 වෙනි එක. 50,000ක වට්ටමකට යටත්ව වෙළඳ හිමියෙකුට ගෙවිය යුතු ලක්ෂ 3ක් පියවන ලදී. ඒ කියන්නේ පුතේ පියවන්නේ කොච්චරක්ද? ලක්ෂ 3ක්නේ. එහෙනම් ලද වට්ටම 50,000යි නං මට කියන්න ගෙවන්න ඇත්තේ කීයක්ද? ගෙවූ මුදල 250යි. ලක්ෂ 3ක ණයක් පියවනවා. පියවන එකයි ගෙවන එකයි කියන්නේ දෙකක් ඈ. ලක්ෂ 3ක් පියවන්න 50,000ක වට්ටමකටත් කීයද ගෙවන්න ඕනේ අපි? 250යි. එහෙනම් ලාච්චුවේ සල්ලි අඩු වෙනවා 250ක්. ලද වට්ටම් කියන්නේ ආදායමක්. හිමිකම වැඩි වෙනවා 50කින්. වෙළඳ ගෙවිය යුතු දෑ අඩු වෙන්න ඕනේ 300න්. ණය හිමියා සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා අපිව. 13. පිරිවැය ලක්ෂයක තොග විනාශ වූ අතර 80%ක් රක්ෂණ සමාගම දෙන්නම් කියනවා. එහෙනම් තොග හානිය ලක්ෂයයි. එකෙන් රක්ෂණ සමාගම දුන්නද දෙන්නම් කියනවද? රක්ෂණ වන්දිය දුන්නද දෙන්නම් කියනවද? දෙන්නම් කියනවා. ඒ කියන්නේ ලැබිය යුතු රක්ෂණ වන්දිනේ. ලැබිය යුතු රක්ෂණ වන්දි මෙයාගින් 80%ක්. ඒ කියන්නේ 80යි. එහෙනම් මට කියන්න තොග හානියේදී අපිට දරන්න වෙන අලාභය 20යි. එහෙනම් පුතේ 100ක තොගයක් ඩැමේජ් වෙනවා. තොගේ අඩු වෙනවා 100ෙන්. මෙන්න මේ ලැබිය යුතු රක්ෂණ වන්දි කියන්නේ මොකක්ද? චංගම වත්කමක්. මෙතන තියෙනව නේද වෙළඳ ලැබිය යුතු සහ වෙනත් ලැබිය යුතු දෑ කියලා. එහෙනම් ඒ වෙනත් ලැබිය යුතු දෑ ඇතුලේ තමයි තියෙන්නේ ලැබිය යුතු රක්ෂණ වන්දි 80යි. එතන අර පාඩුව හිමිකමෙන් අඩු කරන් 20යි. දාහතර. අප්‍රේල් මාසේ සඳහා මෙහෙයුම් වියදම 500ක් ගෙවන ලදී. මොනවද මේ ගණන් නේද? 500ක් මුදල් අඩු වෙනවා. හිමිකමින් 500ක් අඩු වෙන්න ඕනේ. හරි. මාරු කරලද? නැනේ. අප්‍රේල් මාසේ සඳහා දේපල පිරියත මත ෂේවෙන් කරනවා 20ක්. 15. එහෙනම් 20ක් දේපීව අඩු වෙන්න ඕනේ. හිමිකම 20ක් අඩු වෙන්න ඕනේ. ෂේ කියන්නේ වියදම්. මතක තියාගන්න A-level exam එකදී අනිවාර්යයෙන්ම එකතු කරලා දාන්නේ. අනිවාර්යයෙන්ම එකතු කරන්න. මොකද marking scheme එක අපි සාකච්ඡා කරමු පස්සේ. ලකුණක් දෙනවා එකතුවට. calculators තියෙන නිසා කොහොමද දෙනවා? දැන් පුතා ওই ගාන හදාගන්න බැයි නං ලොකු ප්‍රශ්නෙක ඉන්නේ ඔයා. ඒක ප්‍රශ්නේ තේරුම් අරන් හම්බෙන්න ඕනේ. නේ? Tamanṭa මේ ගාන හදාගන්න බෑ කියන්නේ ලොකු මවුලක්. මේක පට්ට ලේසි ගානක්. හරි මේ එකතු කරගන්න අනිවාර්යෙන් කැල් කරලා මට චුට්ටක් මෙතන කියන්න කී වගේ දෙන්න හිමිකම තීරුවේ අග. හිමිකම් තීරු අග කියදින් 3450යි 850යි 550. මෙලමයි කියන්න මට. ඔව් අග. අතිරේක තුරතුරු නැහැ නේ මොකුත්? නැහැ. 3850යි 805යි 3805. හරිද? හරි. මම දාපු ඉලක්කම් දාලා නේද ඔය? හරින්නේ. මට මේක දැන් YouTube upload කරන්න ඕනේ ඒකයි.
තුන්දස් හරි පහනේ හරි නැත්තම් කියයි අන්න ලසන්තසට සමීකරණත් බෑ උහුම ටෝක් කරන් ඊ අහන කට්ටියන්ගෙන් කැම්පස් එක අහගන්න වෙච්චරයි මේ හරිනේ එකතු තුන්දස් හරි පහයි රයිට් දැන් ශුද්ධවත්කම් පදනම මත ලාභය ගණනය කරන්න කියනවා මොකද්ද ශුද්ධවත්කම් පදනම මත ලාභය කියන්නේ ලාභ සමීකරණයට කියන සමාන වචනයක් එහෙනම් ලාභය සමානයි අගශුද්ධවත්කම් ඍණ මුල ශුද්ධවත්කම් නැත්නම් හිමිකම ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය හරි අගශුද්ධවත්කම් කියන්නේ පුතේ අග හිමිකම 3805යි මුල ශුද්ධවත්කම් කියන්නේ මුල හිමිකම කතානකර හදන්න මුල හිමිකම තියෙනවා පුතා 2830ක් 2830ක් ධන ගැනිලි මේ ව්‍යාපාරයේ ගැනිලි තිබ්බා ගනුදෙනු ටික කියව ගත්තනම් හරි ඔය 11 වෙනි ගනුදෙනු තියෙනවා පිරිවැය ලක්ෂ 6ක් වූ බාණ්ඩ අයිතිකරු ගෙදර රන් ගිහිලා තියෙනවා එහෙනම් ගැනිලි 600යි අමතර ප්‍රාග්ධනයක් තියෙන්නේ ඔය මුලම තියෙන එක විතරයිනේ අතිරේක ප්‍රාග්ධනය අතිරේක ප්‍රාග්ධනය රුපියල් ලක්ෂ 2ක් රුපියල් ලක්ෂ 2ක් හරි දැන් බලන්න හිමිකමේ වෙනස් වීම 5යි 10න් 3ක් 7යි 17න් 8ක් 9යි ධන 600යි ඍණ 200යි අමතර ප්‍රාග්ධනය ගැනලි මෙච්චරයි තියෙන්නේ තව තියෙනවද අනේ 700යි 200යි 900ක් තියෙනවා අතරේ ප්‍රාග්ධනේ මොකද ව්‍යාපාරේ පටන් ගන්න තිබ්බ ව්‍යාපාරයක් 900යි එහෙනම් අපිට එනවා 675යි ලාභ හරි දැන් ඔයාලා මට කියන්න 23 ලිව්වනම් සමීකරණ ගන්න ගොඩ නේද හරිනේ නේ උන් ලීසි 23 ලියලා ෆේල් වෙනේ උන්ට හිනා වෙන්න ඕනේ නේද එහෙමද මේ ලීසි එතකොට දැන් චුට්ටක් වල බය වෙන්න ඕනේ පොඩ්ඩක් බය වෙන්න ඕනේ මොකද්ද බය 23 මෙච්චර ලීසි නම් 24 මෙච්චර ලේසි වෙන්න බෑ ඉතින් බය වෙන්න එපා බය වෙන්න දෙයක් නෑ ඔයාලට කොහොමවත් පුළුවන් මේක ඇවිල්ලා ඔයාලා හදපු ලේසිම සමීකරණ ගන්න වෙන්න ඕනේ මං හිතන්නේ ජීවිතේ විනාඩි 27ක් යනවද නෑ විනාඩි 12ක් 10න් මැච් එක ගහන්න පුළුවන් හැබැයි ඔළුවේ තියාගන්න අධික වේගයක් මරු කැඳවනෝ ඈ පරිස්සම් වෙන්න ඕනේ රයිට් ඊළඟ ගානට හදමු එකත් හදමු ඔන්න ඒකත් මරුවා ක්‍රියේටිව් ගානක් කියවලා ගන්න බලන්න හතරෙන් ප්‍රශ්නේ පොතේ වැඩි වෙරේ නේ හැමෝම මූලික සටහන් පොත් ගන්න පුළුවන් වලට හදන්න ඔය මූලික සටහන් පොත් ගානේ අර ගිනොම් කරන ක්‍රියාවලිය තම අහන්නේ ගනුදෙනු මූලික සටහන් පොත්වල ලිව්වා ඊට පස්සේ මූලික සටහන් පොත් එකතු කරා හරි කතාව නතර කරලා රූල් කරන්න මූලික සටහන් පොත් ටික ලැබීම් චැනල් ගෙවීම් චැනල් තනියෙන් රූල් කරන්න විනාඩි 27න් හදනවා කියන දේ ඔළුවේ තියාන හදන්න ලකුණු 30ක් වෙන් වෙලා තියෙනවා එතෙන්ටත් හතරවෙනි ප්‍රශ්නේ අයන්නට තමයි ඉන්නේ හැම අවුරුද්දකම මෙහෙම වෙනස් වෙන්නේ නැහැ ඒක සීමිත සුමුදු පෞද්ගලික සමාගම වෙළඳ ව්‍යාපාරය පවත්වාගෙන යනවා ණය පදනම් මත බාණ්ඩ ගන්නවා විකුණනවා කියනවා කතන්දරේ ඊට පස්සේ මුදල් ලැබීම් චැනලේ මුදල් ගෙවීම් චැනලේ හරි මුදල් ලැබීම් චැනලේ
mudal labim journal ya. Oyalada puluwan na adriul nogaha gahala dan prashnayan ne adul notiya gahala dan eka thama hondama de dinaya wattam me sorry me wettiyena me dinaya vistaraya dun wattam Lada mudala nettam vatinakama Vishleshana thiru Vikunum Nayagati Adayam Vet Saha Vinat Mudal Gevim Chernale Dinaya Hari Kerennya Mega dina tuh emang udah dak neng dina tiru tuh neng mukut. Gio mudah le, visleshan tiru. Genum, Nayahimi, Viyadam, Vetsaha Vinat. Ida pasyano vikunum jurnali. Wet rahita vatinakama wet wet sahita vatinakama
ගැනුම් ජර්නලය. හදාගෙන යන්න අනිත් අය. ඊට පස්සේ තියෙනවා මුදල් ගිනුම ගිනුම් ටික අහනවා. මුදල් ගිනුම. ණයගැති පාලන ගිනුම. ඊට පස්සේ ණය හිමි පාලන ගිනුම. ඊට පස්සේ වැට් පාලන ගිනුම. පෙර වැඩ. බලන්න සාමාන්‍යයෙන් මේ මෙහෙම ගානකින් ඔයාලෙන් බලාපොරොත්තු වෙන ගිනුම් කරන ක්‍රියාවලිය ගනුදෙනුවක් වෙනවා. උනහම මූලාශ්‍ර ලේඛන ලියනවා. අපි මූලාශ්‍ර ලේඛන හදන්නේ නැහැ ඒ ලෙවල් වලට. නමුත් මතක තියාගන්න ඉතින් පස්සේ ගනුදෙනු මූලික සටහන් පොත්වල ලියනවා. මූලික සටහන් පොත් එකතු කරනවා. ලෙජරේට පිටපත් කරනවා. ලෙජර් ගිනුම් තුලනය කරනවා. ශේෂ පරීක්ෂම හදනවා. ඕක තමයි පියවර ටික. ඕක තමයි වාගෙන් චෙක් කරන්නේ. එනම් පුතේ ගනුදෙනු ඉස්සරම ගිනුම් වලද ලියන්න ඕනේ මූලික සටහන් පොත්වලද? මූලික සටහන් පොත්වල ලියලෙමු. පටන් ගමු වැඩේ. අපිට වත්කම් වගකීම් දීලා තියෙනවා. ඔය තියෙන්නේ දින මාරු කරලා. හරිද? අපිට පුළුවන් ඒ වගේ අපි ශේෂ දාගමු. මුදල් 150ක් තියෙනවානේ පොඩි ටික් එකක් දාන්න. පුරුදු වෙන්න 150ට පොඩි ටික් එකක් දාගන්න. මුදල් 150ක් තියෙනවා. ආරම්භක ශේෂ ලියාගමු. ඊට පස්සේ තොගය වෙළඳ ණය ගැතිවෝ 300ක් ඉන්නවා. ආරම්භක ශේෂ ලියාගන්න. කෙලවරීම තියෙන ආරම්භක ශේෂ. ඒවට පොඩි ටික් දාගන්න ඉලක්කමට. වෙළඳ ණය හිමියෝ 240යි. ඉතින් මේකටනේ ඔයාලා පුරුදු වෙන්න ඕනේ ළමයි. මේ ටයිප් එක ගණන්නේ. වැට් පාලන ගිනුමේ බැර ශේෂය තියෙනවා 100ක්. හරි. උපචිත වියදම් තියෙනවා. ඔහොම කතන්දරයක් තියෙනවා. 2023 12යි 1 වන දෙවැනි අතිරේක තොරතුරු. වේගි වේගි හදාගන්න ඉතින් දැන්. ලියන වේගය වැඩි කරන්න ළමයි දැන්. අකුරු කැත වුණාට කමන්නේ. අකුරු කැත වෙන ඒක සාමාන්‍යයි ඉතින්. කකුරු කොහොමත් කැතයි. හරි. ඒක කරම කමක් නැහැ ඉතින් කරන්න දෙයක් නැහැනේ. උපතින් ලද දේනේ. ඉතින් ඊට වඩා වේගින් ලියන්න පුළුවන්ද බලමු. ඉක්මන් කරන්න ඕනේ. වැඩ පටන් ගන්න අනිත් අය. මන්ද වේගින් හදා යනවා. පන්තිදී ෆෝන් එකෙන් පාවිච්චි කරන්න බෑ. ගන්නවා. අයි දෙන්නේ ඊට පස්සේ අහුනවා. ඔය කොටුරුල් වල ගණන් හදන අය පුතා ඒ කොටුරුල් වල හදන්න එපා. කටු වැඩ කරාට කමක් නැහැ. අපිට විභාගෙට දෙන්නේ තනි රූල් කොළ. ඕනේ. හරි. මම පටන් ගන්න ඕන. ඔය සමහර ශේෂ අපි ආරම්භක ශේෂ විදිහට දාගත්තා. බලන්න පළවෙනි එක.
දෙදාස් විසිතුනේ දොළහයි එක දිනට වෙළඳ ණයගේ තිස් ශේෂය සහ වෙළඳ ණය හිමි පාලන ගිණුමේ ශේෂය එදිනට අදාළ උපලජ්ජ ගිණුමවල ශේෂයන්ට සමාන වුණා. ඒ කියන්නේ ණය හිමි පාලන ගිණුමේ ආරම්භක ශේෂය සමානයිලු ණය හිමියන්ගේ පෞද්ගලික ගිණුමවල ආරම්භක ශේෂය. ණයගැති පාලන ගිණුමේ ආරම්භක ශේෂය සමානයිලු ණයගැතිය වෙනුවෙන් හදනවනේ අර උපලජ්ජරයක් පෞද්ගලික ගිණුම් තියෙන්නේ. අපි තව ෂොට් එකක් ඔප්පු කරලා පෙන්නන්න. තුන්වෙනි එක ණයගැති සහ ණය හිමි උපලජ්ජ වලින් උපුටා ගන්නා ලද දෙසැම්බර් මාසයේ සඳහා සමාගමේ වෙළඳ ණයගැතියන්ට සහ වෙළඳ ණය හිමියන්ට අදාළ තොරතුරු. මේ දැන් උතන ඉන්නවා නේද වෙළඳ ණයගැතියෝ අමල් බිමල් චාමර කියලා. ඔය උන් තුන් දෙනාගේ ආරම්භක ශේෂ එකතුව එකතු කරන්න බලන්න හරහට. අමල්ගේ 100යි බිමල්ගේ 50යි චාමරගේ 107 ඔක්කොම කීයද? 300යි. ණයගැතිය සියල්ලගේම ආරම්භක ශේෂවල එකතුව 300යි. එහෙනම් ණයගැති පාලන ගිනුමේ ආරම්භක ශේෂ එකතුවක් දැන් කීයද? ආ ඒකයි ඔය කිව්වේ. පැහැදිලිද? එහෙනම් ඔය ආරම්භක ශේෂ වලට පොඩි ටික් දාගන්න පුරුදු වෙන්න. ඊට පස්සේ තියෙනවා විකුණු. පුතේ මේ තියෙන්නේ කවුද මේ ඉන්නේ? ණයගැතියෝද වෙන කවුරු හරිද? ණයගැතියෝනේ. මොන විකුණුම්ද ණයගැතියන්ට අදාළ වෙන්නේ? කියන්න ණයගැතියන්ගේ ලියන්නේ මොන විකුණුම්ද? ණයට විකුණුම් ගනුදෙනු අපි ඉස්සරෝම ගිනුම් වලද ලියන්නේ මූලික සටහන් පොත්වලද? මූලික සටහන් පොත්වල. එහෙනම් ලියමු මොන ජර්නලේද ඔය විකුණුම්? විකුණුම් ජර්නලේනේ. රයිට් එන්ඩ් විකුණුම් ජර්නලේට. ඔන්න දින නැහැ. අමල් ලිව්වා අපිට දීලා තියෙනවා බලන්න කොච්චර ලේසිද කියලා. අමල් 345යි මේ තියෙන්නේ වැට් ඇතුළත් මිල. මේ තුන් දෙනාගෙම දීලා තියෙන්නේ වැට් ඇතුළත් මිල. උන ගනුදෙනු මූලික සටහන් පොතේ ලියනවා. ඔයාලට මතකද මම කියලා දුන්නා? 345 මොකෙන් බෙදලා 100ෙන් ගුණ කරොත් දෙන්නේ? මේ තියෙන්නේ වැට් එකත් එක්කනේ. වැට් ප්‍රතිශතය කීයද? 100ට 15යි. එහෙනම් 345 115ෙන් බෙදලා 100ෙන් ගුණ කරොත් කියනවද? මතකයි නේද මේ වැඩේ? එච්චර පෘථග්ජනයි අපේ පන්තියේ නැහැ දැන් ඈ. පොඩ්ඩ හැදිලා ඉන්නේ සාමාන්‍ය අනිත් අයට වඩා. මට මේ කියන්න කම්මැලිනේ. වැට් රහිත මිල. වැට් සහිත මිල එනවා. වැට් රහිත මිල දන්නේ, වැට් එක දන්නේ, වැට් සහිත මිල 45යි. වැට් ප්‍රතිශත sorry වැට් රහිතගේ 100යි නම් මේ ගානේ 100ට 15යිනේ වැට් එක. මේක විකුණන්නේ 115ට. එහෙනම් 115ක් කියන්නේ 345යි නම් 100ක් කියන්නේ කොච්චරක්ද? 115ක් කියන්නේ 345ක් වෙනවනම් 100ක් කියන්නේ කොච්චරයිද? අන්න 115ෙන් බෙදලා 100ෙන් ගුණ කරන්න. එතකොට එනවා අපිට 300යි. එහෙනම් පුතේ වැට් එක 45යි. ඔයාලා පුරුදු වෙන්න විභාගෙදී ඔය අයිටම් එකෙන් අයිටම් එකට පොඩි ටික් දාන්න ගත්තා නම් ඈ නැත්තම් වරදිනවා. ඊළඟට බිමල්ගේ 460ක් තියෙනවා විකුණු. බිමල්ගේ 460ක් තියෙනවා විකුණු. එහෙනම් 115ෙන් බෙදලා 100ෙන් ගුණ කරත් 400යි. වැට් එක 60යි. චාමරගේ තියෙනවා 575ක්. 575 115ෙන් බෙදලා 100ෙන් ගුණ කරොත් 500යි 75යි. හදමු. ඔන්න අපි විකුණුම් දැම්මා. ඊළඟට තියෙනවා ණයගැතියන්ගේ මුදල් ලැබීම් නේද? මුදල් ලැබීම් ලියන්නේ මොන චර්නලේද? මුදල් ලැබීම් චර්නලේට යමු. රයිට්. පටන් ගමු මුදල් ලැබීම් චර්නලේ. අමල් දින නැහැ. හරි. අමල් දුන්වට්ටම් තියෙනවා. ළඟම තියෙනවා නම් බලන්න. යටම තියෙනවා දුන්වට්ටම්. අමල්ට නැහැ දුන්වට්ටම්. ලද මුදල 350යි. මේක ණයගැති තීරුවෙන් දාන්න. ණයගැති තීරුවෙන් දාන්න. ඊළඟට තියෙනවා බිමල්ගෙන් 450ක් ලැබිලා. එතන පුතේ දුන්වට්ටම් තියෙනවා 25ක්. නං 450ක් ලැබුණානේ. ණයගැති තීරුවේ විශ්ලේෂණය කරනවා. ඊට පස්සේ චාමරගේ මුදල් ලැබීම් 500යි.
මූලික සටහන් පොත්වල ලියමු. දුන් වට්ටම් තියෙන 50ක්. එනම් 500යි. මේක ණයගැති තීරුවේ විශ්ලේෂණය කරන්න. ඔය බෝඩ් එක දිහා නොබලා ගණන් හදාගෙන ළමයිට හොඳයි ආ. කරගෙන යන්න. පුළුවන් තරම් තනියෙන් හදන්න බලන්න. යම් තැනක් පොඩ හිර වුණොත් විතරක් පාවිච්චි කරන්න බෝඩ් එක. ඔන්න අපි ණයගැතියන්ගේ සම්පූර්ණ කතන්දරේ දාලා ඉවරයි. ඊළඟට වෙළඳ ණය හිමියෝ. වෙළඳ ණය හිමිනා නිහාල් මාලා තුෂාර පොඩ හරහට එකතු කරන්න උන්ගේ ආරම්භක ශේෂවල එකතු. 100යි 60 108යි 200 40ක් තියෙනවනේ. බලන්න ණය හිමිපාලන ගිනුමේ ආරම්භක ශේෂය කීයද? 240යි නේ. එහෙනම් ණය හිමියන්ගේ ආරම්භක ශේෂවල එකතුව තමයි ණය හිමිපාලන ගිනුමේ ඕපන් බැලන්ස් එක වෙන්නේ. ඔන්න ඒකයි ඔය මුලින් අතිරේක තොරතුරක කිව්වේ. දැන් ඔන්න දාන්න ගැනුම් ගැනුම් චෙන්ලේ දාමු. නිහාල් නිහාල් ගැනුම් තියනවා 575ක්. අර කතන්දරේම 115න් බෙදලා 100න් ගුණ කරන්. එතකොට අපිට බෙදලා දාගන්න පුළුවන්. මාලා 690යි. මාලා 690යි වැට් සහිත මිල 690 115න් බෙදලා 100න් ගුණොත් 600යිනේ. මට කියන්න 600යිනේ. 115 600යි 90යි. ඊට පස්සේ තියෙනවා තුෂාර. හරි 250ක් sorry 345ක් තියෙනවා. 45යි 300යි. දැන් සමහර විටයි මෙතන බෝල වෙන ඉලක්කම මෙතෙන් දාලා අර මැද ටික එහෙම නෙමෙයි ඈ 115න් බෙදලා 100 ගුණ කරලා ගන්න ඕනේ. හරි මේක ගානට ඉතින් බෙදෙන හින්දා කරන්න දෙයක් නැහැ. 345 115න් බෙදුවා 100 ගුණ කරා. ඔන්න ඒකත් හරි. මුදල් ගෙවීම් යන්න ගෙවීම් චර්නලේට නිහාල් ගනුදෙනු මූලික සටහන් පොත්වල ලියලා ඉන්න ඕනේ. නිහාල්ට 500ක් ගෙවනවා 25යි ලද වට්ටම. 500 ලියන්න ණය හිමි තීරුවේ. ඊට පස්සේ මාලා මලා කියලා එහෙම ලියන්නේ 600යි. ගෙවු මුදල 600යි. ලද වට්ටම 30ක් තියෙනවා යටම. ඒක ණය හිමි තීරුවේ විශ්ලේෂණය කරන්. ඊට පස්සේ තියෙනවා අය තුෂාරට 250ක් ගෙවලානේ. තුෂාර 250යි ණය හිමි තීරුවේ විශ්ලේෂණය කරා. හරි. ඔන්න අපි ඒ ටික දාලා ඉවරයි. සමහරව හදලා ඉවරයි ඈ නියමයි. 2023 දෙසැම්බර් මාසයේ සිදු වෙනත් ගනුදෙනු අත්පිට විකුණුම් 920000යි 115 වැට් තියෙනවලු. එහෙනම් ලැබීම් චලෙ ලියමු. අත්පිට විකුණුම් 920යි මේක බෙදන්න 115 ගුණ කරන්න 100 800යි 120යිනේ. 920 මේ 115 වැට් එකක් ඉන්ක්ලූඩ් වෙලානේ තියෙන්නේ. 115න් බෙදලා 100න් ගුණ කරොත් 800 120යි. හරි කොහොමද 800 ආවේ කියලා එහෙම අහන්න එපා. චෝක් එකක් එවනෝ ඈ. දැන් පුළුවන් නේවා එකින් එකට කියන්න බෑනේ. ඊට පස්සේ ඔන්න මේක මරු. 90000ක ෂේ වියදම්ද ඇතුළුව මාසයේ සඳහා දරන ලද මෙහෙම වියදම 350යි. ඕක තමයි මේකේ අමාරු එක. අමාරු නෑ ඉතින්. ඇති දෙයක් නෑ බලන් ඉන්නකො. ළමයි දැන් ඔය ගෙවීම් චෙන්ලේ ලියන්න ඕනේ ගෙවු වියදම්. හරි ලැබීම් චෙන්ලේ ලියන්න ඕනේ ලැබූ සල්ලි ටික. දැන් මේකේ කියනවා වර්ෂයේ මෙහෙයුම් වියදම දරන ලද කියන්නේ ගෙවපු ටික නෙමෙයි. මෙහෙයුම් වියදම කාලච්ඡේදයට අදාළ මුළු මෙහෙයුම් වියදම 350යි. හැබැයි මේක ඇතුලේ 90ක් මොනවද තියෙනවද? ෂේ තියෙනවා නේ. 90ක් තියෙනවා ෂේ. මට කියන්න එහෙනම් මේක තේරුම් ගන්නකෝ. දරන ලද කියන්නේ කාලච්ඡේදයට අදාළ ටිකේ.
Api gewim jenle dando ne me hoyan ne ne gewim jenle dando ne gewu wiyadama. Dan shaya wali mudal galaya mat tiyena wad. Kiyanne? Shaya wali mudal galaya mat tiyena wad. Nene. Dan libadu shaya wedi lachche salli adu wenawad. Gedara tiyena wahane shaya wenawa balagena iddi shaya pese salli adu wenawad. Himpin ne. Shaya mudal galayamak nene. Eka samanya wiyadamak. Ehenam metana shaya rahita wiyadan tika kiyak tiyena wad. Apita adala wenawa wiyadama. Binduwai. Pahalawen namayak hayai. Desiya. Hetai, pertama kalat cede tadala mehiu biadama. Hari, denggan api hoyan none puta gebu biadama. Unna balan nama gahanwa genu mak. Mama mega kiela dunna. Oya lagi unna balan inne. Biadam genu mbel arambe kesesian tiyan one du upacita hari direr gebu hari tiyan balan. Udah mati enawan itu upacita wiyadam kiela, lekad? Upacita wiyadam, awalnya kesesi dino kiyad. Dan dina marugalah dini, mau kiela dino liagan kiela, hati lihat dino. Upacita ikiane wagakimad, watkamad. Upacita ikiane wagakimak. Enak sesi mune petinde mandagan loni, berpetinde amu. Enak warshe mula upacita wiyadam dino hati lihat balan inde lianne, lianne bela dina. Hatalihak. Itu pasti meti ini warga mulai upacita nang. Meti ente ini orang udah agak upacita nih. Agak upacita tika tienno hetak dia apa hal terangnya nih meten. Hari. Biadang gevadi ditto sederhana kian. Biadang gevadi mudal bera. Biadang gino mata haran ini. Apa ikutan ne? Dengan we biadanginu, samaaning kohedad marukaran. Biadanginu ngilang gawurud dita rangyana wadu netang wena kohedari marukaran wadawurudaga. Kohedad marukaran ni laba laba ginu mada. Laba laba ginu mada biadang mono wina wadu. Laba laba ginu mada biadang marukaran ni pe. Mang mat owa kiela dila tino mehima. Biadanginu maka samaaning tino mono sesiyadda. Har. Dengan uga laba-laba gini umat marukarad pas biadang gini umat apitte ketienno, itu neti wilayah nuad. Neti wino. Itu harasheshya tienna gini umat neti kalla dana mana keran nuni biadang gini. Berakaran nuni. An laba-laba gini umat har. Kiyak lamai mihum biadang tienno ad. Desi hetak. Itu bandem itu ntuun siyai. Tuun siyai. Enang geu mihum biadang kiyad. Desi ya? Hatalihai. Aika tama atara mihum biadang kila lian nun geu pramane. Hari itu san, dai, mihum biadam, asampurna warta, hari, disiat leh ni di, sorry, kibim jen, mihum biadam. Desiya hatalihai. Hadagan onno gatama poddak hari waraddu ote loku scene ekak ne ara samastha viyadame shey tika ayin karapuwama kalachchedata adala mehema viyadame eno. Dan oka katapadam karala ganan hadana yunta bae ne. Mulai hadil hati ini, nih. Mulai hadil ini. Sebeling lachwe salli ane, ikat dana ini. Tunsi apana samastha viyadamin se anuwa ini. Enang uye samanin given viyadan tika kalachchedata adala mehiyum viyadama desi hetai. Ika tama laba laba gini mata maru ini, mena gebu tika api hoya gatta. Ilangar tino piripe laksha tunakku libadu atpita mudalata ganna walu. Libadu ganna. Libadu, gevim jenle liyamu, laksha tunai, venatvala visleshane karan, sidhu dinayan dakwa anumethi wat, balandu ko manavadu sai kochchara kammeli digela, sidhu dinayan dakwa anumethi unat, iyad siyalu ganadunu december maase unakela viswasa karannalu, salakannalu. Mau Desember masih unang kila, dina unene.
ඔන්න ගාන. හිතේ නිකන් සැකයක් වගේ තියෙයි ලී බඩු. මම ඒක පොඩ්ඩක් නිරාකරණය කරන්න. දැන් ඔයාලගේ පුතා දේපල දේපල පිරියත බලන්නකෝ. දේපල පිරියත මේ දේපල දේපල පිරියත වර්ෂයේ මුල තියෙනවා කීයක්ද? දේපල පිරියත වර්ෂයේ මුල තියෙනවා 1100ක්. ලී බඩු ගන්නවනේ. ලී බඩු 300ක් ගද්දි මෙයා වැඩි වෙනවා. ශ්‍රේය අණුව නිසා මේ දේපල පිරියත අඩු වෙනවා. දැන් ඔය අගශේෂයේ හරියට මැති. අනේ ඔප්පු කිරීමක් කරා 0.10 9ක් 1 13 1310 අග. තියෙනවනේ දශේෂයේ. මුල ශේෂයේ අගශේෂයේ මොන ලී බඩුව උලක් නැහැ. තොගේ නම් ඉතින් ඔය රවට්ටන්න දීලා තිනු වැඩක් නැහැ නේ. අපිට ඔක්කොම මගේ හරිද මගේ අරුන් නැහැ නේ එකක්වත්. හරි. දැන් ඔන්න මූලික සටහන් පොත්වල ලියලා ඉවරයි. ඊළඟ ස්ටෙප් එක මොකද්ද? මූලික සටහන් පොත් එකතු කරන්න ඕනේ. එකතු කරන්න. ඔයාලා මෙතනින් මිස් කරගන්න ලකුණක් තියෙනවා මොකද්ද? මේ වාක්‍ය ලෙටරේට පිටපත් කළා 75 බිඳුවයි 5යි 2යි 12යි 2යි 5යි 7යි 5යි 12යි 4 7 8යි 5යි 13 9යි 22යි 10යි 12 4 8 13 22 800 බිඳුවයි 5යි 10යි 4 7 8යි 5යි 13යි ලෙජරේට පිටපත් කළා. ලෙජර් ගිනු වලට දාමු එකතු 75යි බිඳුවයි 5යි 4යි 9යි 6 5 11 2 13 2 15 3යි 18යි 3 2 5යි 7යි 13යි නෑ වැරදි 5යි 4යි 9යි 5යි 11 2යි 13යි 3යි 16 2 18යි හරිනේ 3 2 5 2 7යි 13යි 5යි 18යි රයිට් මෙතන බිඳුවයි 5යි 5යි 6 11යි 2යි 13යි 240යි 300යි මෙතන ලෙජරේට පිටපත් කරා ඔය ගෙවල් වලින් ගණන් හදන්න තිය දැන්වත් හදන්න 0.3 4 7 5 12යි 5යි 5යි 10යි 5යි 11 7යි 18යි 5යි 10යි 5යි 11 7යි 18යි 4 8යි 5යි 13යි 0.5 6 11 3යි 14යි 5යි 10යි 8යි 9යි 17යි 4යි 21යි 5යි 10යි 8යි 9යි 17යි 4යි 21යි දෙකක් ඉතුරු 2යි 5යි 7යි 6යි 13යි 3යි 16යි ඉවරයි එකතු දාන්න සමහර අයට කැල් එක නැතුව එකතු කරගන්න පුළුවන් නම් මේකෙන් ඒක වැරදිද? මෙතන වැරදිද? හරිද ඔක්කොම? හරි මේ එනම් ගනුදෙනු මූලික සටහන් පොත්වල ලිව්වා ඒ එකතුව දැන් ලෙජර් ගිනුම් වලට දාමු පටන් ගන්න වෙගෙන් හදන්න ටියුට් එකට යන්න ඕනේ දැන් මේක මතකයි නේද මේ තියෙන්නේ 75 දුන් වට්ටම් දිත්ත සටහන කියන්නේ දුන් වට්ටම් කියන වේදන් ගිනුමට හර ණයගැති පාලන බැර දුන් වට්ටම් ගිනුමක් අහලා නැහැ ණයගැති පාලන ගිනුම අහලා අනවශ්‍ය ගිනුම් ඕනේ නැහැ එතකොට මොන පළවෙනි එක දෙක මෙයා මේ තමා ලැබුණ සල්ලිවල එකතුව මේක මුදල් පාලන ගිණුමට හර කරන්න 2220යි මේක බැර වෙන්නේ විවිධ ගිණුම් මේවට බැර කරමු මෙන්න මේ ටික බැර කරමු විකුණුම් තීරුව එකතු විකුණුම් බැර විකුණුම් ගිණුමක් අහලා නැහැනේ ණයගැති තීරුව එකතු ණයගැති පාලන බැර 1300ක් එන්නේ මුදල් වලින් ඊට පස්සේ වැට් තීරුව එකතු වැට් පාලන ගිණුමට බැර 120ක් මෙන්න මුදල් ඊට පස්සේ මේ ටික මේ තියෙන ලද වට්ටම් කියන ආදායම් ගිණුමට 55යි නේ ලදවට්ටම් කියන ආදායම් ගිණුමට බැර නහිමි පාලන හර
ඊට පස්සේ මේ තියෙන අපේ ලාච්චුවෙන් ගියපු සල්ලි ටික මේක මුදල් පාන ගිනුමට බැර 5/9යි 5/11/2/13/15/3/18 හරි 1890යි මේක බැර කරන්න මුදල් පාන ගිනුමට හර කරමු විවිධ ගිනුම් එනම් මේ ටිකට හර කරා ගැනුම් ටික ගැනුම් හර ණය හිමි තීරුව එකතුව ණය හිමි පාලන හර 1350ක් මේනි මුදල් ඊට පස්සේ වියදම් තීරුව එකතුව ගන්න නැතුව මේ අදාළ වියදම් ගිණුම වලට වෙන වෙනම හරනේ ඉතින් අවශ්‍ය නැහැ අහලා නැහැ වියදම් ගිණුමක් වැට් නැහැ මේකේ 300ක් ලී බඩු ගිණුමට හර හරි ඒක අවශ්‍ය නැහැ මෙතන වැට් රහිත විකුණුම් විකුණුම් බැර වැට් එක වැට් ගිණුමට බැර 180 හර වෙන්නේ ණය ගැති පාලන නායගති පාලන මේ සමස්ත එකතුවම නායගති පාලන ගිනුමට හර මේ ඉන්නේ විකුණුම් සහ වැට් කියන දෙන්නගෙම එකතුව ඊට පස්සේ මේ ගැනුම් ගිනුමට හර වැට් ටික වැට් ගිනුමට හර බැර කරන්නේ ණය හිමි පාලන සමස්ත එකතුව ණය හිමි පාලන ගිනුමට බැර 1610 දැන් දිත්ව සටහන් නේම හොඳටම පුළුවන් වෙන්නුනේ. ඔච්චරයි. ලෙජ ගිනුම් තුලනේ කරමු. වෙලාව තිබ්බොත් තුලනේ කරලා දාන්න. තුලනේ කරත් නම් ලකුණු තුනක් දෙන්න කියලා එහෙම තිබ්බොත් හරි මාගේ ඉන්නේ නේ. වල කියන්න බලන්න 23 පේපර් එක ගැන නිකන් දාලා අවබෝධයක් ගන්න සමීකරණ නම් හදන්න දෙයක් නැහැ මූලික සටහන් පොත්වල පොඩ්ඩක් ඒ අමාරු නෑ ඒක මේ මේ ටික නේ නේද පොඩ්ඩක් කරකලා තිබ්බේ ඔය තේරුම් ගත්තා නම් හරි තේරුණා නේද දැන් හදන විදිය ඉතින් ඔය ටයිප් එකම තමයි 24 ත් ඈ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඊට වඩා අමාරු වෙන්න කියලා මේ ඊට වඩා අමාරු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒක ඔයාලට හොඳයි ඉතින් මං කැම්මා අවංකවම කැමති නැහැ ඔය සමීකරණ ගන්නට එහෙම තේරුමක් නැහැ හැමෝම හදන මේති හැමෝම හදනවා වැඩක් නැහැ මේකේ දැන් මේකේ මූලික සටහන් පොත්වල තන්නරක වරද්දනවා ගොඩක් අය මොකද දිනව ගණන් වල යන්ටි උට් එකට තේරුණා නේද දැන් ගණන් දෙක හරි දැන් සතුරු හිතෙන්න ඕනේ පන්ති දැන් හිතන්නකෝ 23 පේපර් එකකට පස්සේ ඔකට ලියා ගන්න එහෙම බැයි නම් පන්ති අතාරින්න ඕනේ එකෙන් මේ වෙන පන්තියකට යන්න. ඒක තීරුමක් නෑනේ මෙච්චර කාලයක් ඇවිල්ලා නේ මං ඒකමයි ඔක දැම්මෙත්. මේ ලියන්නත් දුන්නේ. ඔයාලා ඔය අමාරු කියන බහුවර්ණ පේපර්ස් එහෙම අරන් කරන්න පුළුවන්. ඇති දෙයක් නෑ වගේ. මෙලෝ දෙයක් කරපු නැති උන්ට නම් ඉතින් ඒක අමාරුයි තමයි. හරි. Right. අපි මේ පේපර් එක ආයේ පස්සේ මේ ෆුල් පේපර් කරද්දි මේ පාට් එක කරයි තව මාස 6කින් 7කින් විතර. ටියුට් එක ගන්න පුතා. පුළුවන් තරම් ටයිම් තියලා ගණන් හදන්න ගෙදරින් ගණන් හදද්දි නිකන් ඔහේ හදන්න එපා. ගාණක් හදනවා පාන් කෑල්ලක් කනවා ආයේ ෆ්‍රිජ් එක අරිනවා. ඒ එහෙම කරන්නේ. පොඩ්ඩක් නිදා ගන්නවා. ගාණ භාගයක් හදලා නිදා ගන්නවා. අය ඇහැරලා තමයි ඉතුරු ටික හදන්නේ. ගනුදෙනු මූලික සටහන් පොත්වල ලියලා නිදා ගන්නවා. ඇහැරලා තමයි ලෙජර් එඩිටවත් කරන්නේ. නැත්තම් නාලා අදට ඇති එහෙම කරන්නේ හරි ගාන කම්ප්ලීට් හදන්න ටයිම් තියලා
Visi hata da tiin ni. Visi hata. Gedirin ganang hadala apa ya tussan? Awangko? Ayo anitta ya mukadde prashne. Ganang hadala.